හරි ඔන්න රෙකෝඩ් වෙනවා හරි වෙදර් එක ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න ආවා මොකද්ද තත්ත්වය කියන්න දැන් මේ දවස්වල පොඩ්ඩක් නිවුස් වල යනවා කාලගුණයේ අන්තිම සෞත්වි කියලා මේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් මෙන්න මේ වගේ පොඩ්කාස්ට් එකක් තමයි දෙන්නේ ඕගොල්ලෝ ඕන එක්කෙනෙක් ගිහිලා බලන්න මේ වගේ පොඩ්කාස්ට් එකක් තමයි කියන්නේ මේ 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 ෆෝකාස්ට් එකක් තමයි දෙන්නේ මේකදී මේ 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 සමහර මේ කියන කාරණා ඕනෙලාක වෙනස් වෙන්න පුළුවන් හොඳයි හැමතැනම මේකේ තියෙන ප්‍රෙඩිකෂන් තමයි ඒකින්ද මම ටෙම්පරේචර් එකෙන් පටන් ගන්නා ටෙම්පරේචර් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ලංකාවේ ලෝකේ ඕගොල්ලෝ දන්න මේ ඕස්ට්‍රේලියාවේ කාන්තාර ටිකක් තියෙනවා මේ අප්‍රිකාවේ කාන්තාර ටිකක් තියෙනවා ටෙම්පරේචර් එක සෑහෙන්න වැඩි සෙල්සියස් 28ක් තියෙනවා මේ ටිකේ සෙල්සියස් 38ක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ කාන්තාරෙත් තියෙනවා සෙල්සියස් 37ක් 38ක් වගේ ඊට පස්සේ ලංකාවේ තියෙන්නේ 27යි සෙල්සියස් හරි ඊට පස්සේ දියන්නේ ප්‍රිසිපිටේෂන් කියන එකට නේද මේක කියන්නේ මේ මේ ඔය පිනිබිඳු වායුගෝලයේ පිනිබිඳු වරේ මෙහෙම කතන්දරයක් තියෙන්නේ මෙන්න මේක අර මේ රේඩාර් වල පෙන්න ටිකක් පෙන්වනවා මම මේක මේ රේඩාර් එක දාලාම පෙන්වන්නම්කෝ මේ රේඩාර් වල පෙන්නන්නේ මේ අකුණු ගහන ලයින් ටික තමයි එන්න අකුණු ගහන මේ ඕස්ට්‍රේලියාවේ උඩු පැත්තටම අකුණු ගහන දෑයින් අප්‍රිකාවෙත් එමයයි උතුරු ඇමරිකාවේද නෑ 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 උතුරු ඇමරිකානේ දකුණු ඇමරිකාවේ අකුණු ගහන දෑයින් ඊට පස්සේ වයින්ඩ් ඇනිමේෂන් මේ මේව තියෙනවා ඔයගොල්ලෝ බලන්න කොහොමද තත්ත්වය කියලා ක්ලවුඩ්ස් වල මේ මම පොඩි පොඩ්කාස්ට් එකක් පෙන්නන්නම් 6 අවර්ස් වලින් දාලා මේ ප්‍රෙඩික්ෂන් එක තමයි සාමාන්‍යයෙන් යන්නේ හරිද හැමතැනම යන්නේ මේ ප්‍රෙඩික්ෂන් එක තමයි නාව් කියන දැන්ට අපි ගත්තොත් ඔන්නෝමයි බලාකුළු දැන්ට තියෙන්නේ කියන්නේ මේ ඔක්කොම මේ සැටලයිට් ටෙලිං ලයින් වෙන ටික හොඳේ ෆෝකාස්ට් ඔන්න ඔය විදිහට තමයි බලාකුළු ටික මේ වෙන්නේ ඕගොල්ලන්ට පේන මෙන්න මෙතන ඩොට් එක තියෙන මේ ලංකාව මේ බෙන්ගාල බොක්කෙන් තමයි මෙහෙම කරකිලා මෙහෙම ඇවිල්ලා ආයෙත් ඔහොම උඩට මේ පැත්තට යනවා මේ පැත්තෙත් මේ උඩට මෙහෙ යනවා මේ ඊට පස්සේ දී හියුමිඩිටි තියෙනවා ඊට පස්සේ හියුමිඩිටි ඊට පස්සේ දී විසිබිලිටි ඒ කියන්නේ මේ මේ පේන දුර හරිද දැන් මේකේ ලංකාවේ ගාල්ලේ ඉන්න කෙනෙකුට කිලෝමීටර 19ක් ඈත පේනවා ඔහොමම කතන්දර ටිකක් තියෙනවා ඊට පස්සේ සී ලෙවල් ප්‍රෙෂර් මේ අර මුහුදු මට්ටමේ පීඩනය කියලා ඔම සීන් එකක් තියෙනවා ඒකේ තියෙන්නේ 1011යි මේ මේ මම මේ MB කියන එක මම පොඩ්ඩක් මේ ඕක මේ ගහලා බැලුවා මේ Google එකේ පොඩ්ඩක් ඉන්න මම Google එකේ කාපු එක පෙන්නන්න ඔයාලට MB කියන්නේ චුට්ටක් ඉන්නද මෙන්න මේක හරි MB මිලිබාර් කියලා කියන්නේ Google එකේ ඔය මේ තියෙන්නේ 1013.25 මිලිබාර් මේ මේ ලයින් එක තියෙන්න ඕන මේ සී ලෙවල් එකේ ප්‍රෙෂර් එක හොඳ තත්ත්වෙ තියෙන නමුත් දැන් ඔය මේ කාලගුණේ අවුල් හින්දා තමයි මේ 1010ට බහැලා තියෙන්නේ 1011ක් පෙන්නනෝ 1014ක් පෙන්නනෝ මේ මහනුවර නුවර එළිය හරියේ ඒ කියන්නේ උඩට යන්න යන්න තව පොඩ්ඩක් අවුල් 1013 ඔව් 1013යි තිබ්බේනේ 13 වගේ මට මතකව 1013යි 2.25 මිලිබාර් ඒ කියන්නේ 14.7 පවුන්ඩ් පර් ස්ක්වයර් ඉන්ච් ඒ කියන්නේ මේ දැන් මම වර්ග අංගලකට පවුන් කියන එක තමයි ඒ කියන්නේ මම ඒක පොඩ්ඩක් කැල්කියුලේටර් එක ගහලා බලුවා දැන් ඒ කියන්නේ බාස් පැස්කල් ඇන් ඇට්මොස්ෆියර්ස් වලින් පොඩ්ඩක් ගහලා බලුවා ඒක මොකක්ද කතන්දරේ කියලා එතකොට මෙන්න මෙහෙම ටිකක් තමයි ආවේ කෝ කැල්කියුලේටර් මෙන්න 14.7 කියන්නේ ඇට්මොස්ෆියර් 1.0326 තියෙනවා ඊට පස්සේ බාර් 1.01ක් තියෙනවා
තුනයි පහයි න්න දෙක නමයක් කොයි තියෙන මේ මේ පෙෂර් කැල්කුලේෂන් බලන්න ඉට පස්සදී කිලෝ පැස්කල් තියෙනවා එකසි එකයි පොයින්් තුනයි පහයි දෙකයි නමයක් එට පස්සදී මිලිමීටස් ඔ මෙසරි කියනගේ යන්න එක තියෙනවා හත්සි හැටයි පොයින්් තුන් සිති සතක් මෙරි මකරි මිලිමීටස් ඔ මකරි කියන එක ඊට පස්සදි පැස්කල් කියනක තියෙනවා එක්ලක්ෂ දහතු එක්ලක්ෂ දස් තුන්සිය පනස් දෙකක් පොයින්් නමය හරි ත පස්සදී ආගතින් පවුණු මේ පවුන්් ස්කෝයින් කියන්න තින් උඩ තියෙනකවනේ හරි ඔන්නෝක තමයි ලයින් එක ඕක ගැන තව තියෙන ති අර මුහුදු මට්ට මේ පීඩනය තව ඔය බැංගාල බොක්ක කැල මිලි අර මේ ඔක්කොම කතන්දර ටිකත් තියෙනවා මේ පාර දැන් තාම මේ හරි ලොකුවට කැලබිලා නෑ බෙංගල බොක්කේ බොක්ක කැලබිලා නෑ තවවාට මෙන මේ 3D මැප් පරිමේ ඔන්නොමටි ගත්තියනේ 3D මැප් එක ඔන්න විදියට බෝලේ කරකවන්න පුළුවන් හරි ඔන්න විදියට කරකවන්න පුළුවන් බෝ ලෝක බෝලේ අපිට කරකවලා බලන්න පුළුවන් හරි ඔන්න ඔයද කරගන්න කියල වාල බලාගන්නරි ඔන්න බෝලි අපි ඉන්න වෙන්න වෙතනරි වෙන්න වෙතන අපි ඉන්නේ තාම මේ මෙතන පේන්න නෑ මේ මෙතන මෙතන මේ රටුවාට ඩොට්ටකට ඉද පේන්න එක හරි ඊට පස්සෙදී තවටිකත් තිය නොදේ මේ එන මේ ඩිව් පොයින් කියල තියෙන මට එක තේරෙන්නේ මොකක්ද වේ ඩිය් පොයින් කියන්න කියලා ඒගැන අර මෙන්න මෙ මේ රින ගණන් තියනෙ ඒවාට පෙන රින ගනන් තියෙන්ටවස මේ මෙහෙත් රින ගනම් අපේ පැත්තේ දන ගනන් තියෙනවේ ඒකන්නේ විසිතුන සේසිියස් විසිතුන එතකොට මෙහෙ උඩට කියාම සේසිියස් විතිස්සක රින තිස්සක විසිහාය සේසිියස් රිනහාය රිනාත ඩුබයි අබුඩා අපිහරිත් තියෙනවා සේසිියස් රින හත වගේ කියල්ල තියෙනවා ඒක තමයි ලයින්න තියෙන්නේ ඊට පස්සෙදී එයා කොලිටි එයා කොලිටි එක තියෙනවා ලංකාව ගුට් කියල ගැනවේ දාතරයි ගුට් හොඳයි එයා කොලිටි එක හොඳයි නමුත් ලංකාවේ දේශපාලන කොලිටි නම් දෑහෙන්න අවුල ඇද ලංකාවේ දේශපාලනය නම් අවුල් එයා කොලිටි හොඳ වුණාට මේ තියෙන්නේ මෙන්න මේක මොකක්ද මේ හරිකන්ස් හරිකැන් දැකම කද අන්න එකක් තියෙනවා ෆය ඉම්පොර්මේෂන් කියලා තියෙනවා ඔට පේනනේ මෙන්න මේ හරිය ගිනිගන්න සුරුයි ඇගන්ද එම එකත් තියෙනවා එට පස්සදී වින්ට වෙද කියල එකත් තියෙනවා ඒකදී මේ තියෙන මෙන්න මේටමෙන් හිම වැටනොමේ වලට පේනන හිම හිම පේනවත් දන්නේ ඔන්න බලන්න හිම වැටනොයි මේ ඇනිමේෂන් දාලා තියෙන්නේ ටෙන්ඩසල්ට අත විදාලවල හරි ඒක ඔන්න සර්ව වෙද කියලා තියෙනවා ඒ කියන්නේ අමාරුම දත්තයක් වයින්ට් වෙන්ට් එක තියෙනවා එම ලොකුට අවුල නෑ එක ඇත් කුවික්ස් තියෙනවා ඕකොල්ලො දන්න දැන් ඇත් කුවික් සරේ මේ සෑහෙන්න වැඩි මෙන්න මේ තියෙනවා මැක්නිටියුට් එක පහයි දශම දෙක ඇත්කුක් වෙලා තියෙනු ඉන්දුනීසියාවල මෙතනත් අතර දශම හතක් වෙලා තියෙන මෙතර හතරම දශම තුනක් මෙන්න මේ දැන් ඇත්කුක් වෙන මෙන්න දැන් දැන් වෙනවා ඒවා දැන්වෙන ඒවා දැන්වෙන ඒවා ජස් නව් මෙදී බිින්දු අදශම පහ එකයි දශම පහයි එකයි දශම හතරයි එකයි දශම තුනයි එකයි දශම එකයි අන්න වගේ පොඩි පොඩි ඇත්කුක් කියන්නේ ඉඩවාසිට ලයිට්නින් තියෙනවා ගැන අකුණු ගහන සීන් ටික තිගෙන්නේ පෝලන් කියන්න මේකත් නිකං අරර මේ අර වායගෝලය නිකාර බිඳිති තියෙනවාගේම සිීන්න තියෙන ස්කේ කන්ඩිෂන් ස්කේ පදින කට්ටියට ඔන්න හොඳ කන්ඩිෂන් ටිකත් තියෙනවා ස්කී පදින කට්ටියට ලෝක වටේ මදිනවාලි පට්ටම ස්කී ස්කී කාරවන්ට අයිස්සු පිරිමයයි කියලටන ස මෙන්න ඊත්‍රී කියල් තියෙන මේ කොල්ලො මේ ගැන ඔකොල්ලො දන්නවන මේ
ඔගොල්ලෝ බලන්න පුළුවන් මේකොල්ල කොච්චර මේ හිටවලද කියලා. මේ E3 කියන එක මම පොඩි පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේගොල්ලෝ මේ කඩලාන ගස්සෙම හිටවලා ඒගොල්ලෝ මේ අර කියන්නේ මේ මයික්‍රොසොෆ්ට් කම්පැනි එක ඒගොල්ලෝ කරන්නේ අර කඩලාන පද්ධතිය ආරක්ෂා කරගන්න. දැන් මේ කඩලානවල මේ මොනවද මේ අපි අර කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ කඩල් ගස් තියෙනවේ. මේ කඩල් ගස්වල මේව ගෙනල්ලා අර විදිහට හිටවල තියෙනවා මඩේ. මඩේ හිටවල තිබ්බහම ඒක මේ හැදෙනවා. ඒ කියන්නේ හොඳට අර මේ වගේ පැල මේ වෙලා හැදෙනවා. හරිද? මේ E3 කියන එක මේ මම පෙන්නන්නම් ඔයාලට මේකේ තිබ්බද මන්දා. හරි මේ තියෙන්නේ. මෙන්න මේක තමයි මේ E3 කියලා කියන්නේ. මම මේකේ අර ලෙවල් 7ට තියෙන මේකේ මේ ඩේලි අර එනර්ජි මේව කරන්න එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේක ගිහිල්ලා නිවුස් ටික චෙක් කරාම කරන්ට් වෙදර් ගැන රිපෝට් එකක් දුන්නාම කලෙට් හීට් පවර් කියලා එකක් තියෙනවා. අපි මැප් එකේ ගිහිල්ලා පවර් එක හීට් කරන්න මේ හීට් පවර් කලෙට් තියෙන තැන් තියෙනවා. ඊටසේ කලෙට් හයිඩ්‍රෝ පවර් කියලා තියෙනවා. ඒ කියන්නේ රේනි ස්නෝවි ලොකේෂන් ඔන් ද මැප් එක කියන්නේ අපිට මේක පෙන්වන්නේ කියලා කියන්නේ. එතකොට දැන් මේ අද දවසේ මගේ මේක ඉවරයි. මං ආයිත් මේ කියන්නේ මේක මේ ඩේලි එනර්ජි මේක කරන වෙලාවට මේ E3 එක කරන වෙලාවට පෙන්නන්නම්. මං දැන් ලෙවල් 7ක් කියන්නේ මම නොදැනුවත්වම කෙන්නියාවට ගස් කෙන්නියාවේ ගස් 7ක් පැල කරන්න මම සපෝට් එක දීලා තියෙනවා. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ මම දැන් දැනුවත් හෝ නොදැනුවත් මම ගස් 7කට සපෝට් එකක් දීලා තියෙනවා. එකක ලෙවල් එකකින් ලෙවල් එකට අනුව ගස් එක වැඩි වෙනවා මේ තියෙන්නේ. තව මේ පොයින්ට් 650යි තියෙන්නේ නෙක්ස්ට් ලෙවල් එකට. අපි පොයින්ට් එකතු කරගන්න ඒක වැඩි වෙනවා. ඊට පස්සේදී මයික්‍රොසොෆ්ට් එකෙන් ගිහිල්ලා කෙන්නියාවේ ගස් හිටවනවා. මේ තියෙන්නේ කෙන්නියාවේ හිටවපු ගස්. මේ පාට එක බලාගන්න පුළුවන්. මේ උඩට ගත්තාම මෙන්න මෙතන ඉඳන් ගත්තාම ඒක බලන්න පුළුවන්. හරි. ඒ කියන්නේ numbers of trees per hectare. ඒ කියන්නේ හෙක්ටයාර එකට ගස් කොච්චර හිටවනවද කියලා කියන්නේ. ගස් 10,000ක් තමයි ඒගොල්ලෝ කැල්කියුලේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙතන වගුරු බිමේ ටෝටල් ප්ලාන්ටිං කැපසිටි එකක් තියෙනවා. මෙතන තියෙන්නේ මිලියන 41ක් නේ. මේ මිලියන 4යි 180,000ක්. ඒ කියන්නේ ගස් 141ක් පුළුවන් මෙතන ගස් 141යි 80,000ක් පුළුවන් මෙතන හිටවන්න. ඒ කියන්නේ මේ මෙතන වගුරු බිමට කියන්නේ මෙතන මවම් නෙවෙයි මම් ඩුඩු ද උන්නහ මොකද කියන්නේ. ඒ කියන්නේ මේක කියන්නේ මේ ටික සම්පූර්ණම හැඳි ගෑවිලා ගිහිල්ලා තියෙනවා කියලා. මේ 1987 අත් 98 අත් අතර කාලේ මේ කඩුලාන ශාකේ ටික නැවත ඒක මේව කරනවා. ඒ කියන්නේ මෑන් ග්‍රෝ. ඒ කියන්නේ මේකේ ටයිප් ඔෆ් රිෆොරෙස්ටේෂන්. ඒ කියන්නේ මෑන් ග්‍රෝ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දායකත්වය දාලා තමයි කරන්නේ. ඕවරෝල් සයිට් සයිස් 525 හෙක්ටයාර. ඒ කියන්නේ හෙක්ටයාර 525ක මේගොල්ලෝ හිටවනවා මේ කඩොලාන ශාක. ඒ කියන්නේ එක එක තියෙනවානේ කඩොල්. තව එක එක වර්ගයේ තියෙනවා. මට මතක කඩොල් විතරයි. එක එක જાති තියෙනවා ශාක වර්ග මේ තියෙනවා. දැන් ඒ කියන්නේ මේ සුළු කොටසක් තමයි මේගොල්ලෝ මේ ෆොටෝ ගහලා තියෙන්නේ. දැන් මේ කඩොල් ගස් චූටි පැල. දැන් මේ සමහර පැල තියෙනවා. ඒ සමහර පැල මේ ඒ කියන්නේ එක පැලයක් ඉඳලා ඒකේ යම්කිසි කාලයක් තියෙනවා. ඒක බලා ගන්න. ඒක බලා ගන්න කාලය ඇතුලේ සමහර වෙලාවට ඒව මැරෙන අවස්ථාත් තියෙනවා.
ඒ විදියට මැරිලා අර මේ වෙලා ඒ මැරුණු තැන්ට ආයෙත් නැවතත් එකක් හිටවලා එහෙම 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 ගොඩාක් ඒ කියන්නේ මේ මේක රිකවර් කරලා රිකවරින් ඒ කියන්නේ නැවත නැවත මේක මේ බල්ලලා බල්ලලා හොඳට ඒව ගැන හොඳ අධ්‍යයනය කළා තමයි ඒ කරන්නේ. ඒ කියන්නේ මැරෙන මැරෙන කෝට්ටක් ගන්න නැවත හීට වෙනවා. ඒකයි මෙතනේ කතන්දරේ. ඒගොල්ලෝ වතුර දාන ඒවා වතුර නැත්තම් ඒව හැම දෙයක්ම ඒගොල්ලෝ බලා ගන්නවා. ඒ කියන්නේ මේ මේ මයික්‍රොසොෆ්ට් එකෙන් කරන තවත් ඒ අර මේ ෆන්ඩ් රේසින් වගේ වැඩක් තමයි ඒ. හරි. ඒක කතන්දරේ තමයි කිව්වේ. ඉතින් මම ඉතින් අපේ YouTube අවකාශයට ඔබටත් එන්න කියලා ආරාධනා කරනවා. සහ අපේ ඉස්සරහට මේ වීඩියෝ ටිකක් එන හොඳ අනිවාර්යෙන්ම හොඳ හොඳ වීඩියෝ ටිකක් එනවා. ඔන්න ලංකාවේ ආර්ථිකය ගැන මේ කිව්ව අලුත්ම වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ගියා.